හරි එතකොට දැන් තේරෙනවද පාට දෙකක් ඉන්නේ කියලා. හරිනේ දැන් channel එකකට ගියා සරලව තේරෙනවා. හරි ඉතින් අද කාලේ motherboard වල නම් single channel ඉන්නෙම නෑ. ඉන්නෙම dual channel. බොහෝ දුරට දැකලම නෑ මම single channel ඒවා. තියෙන ඔක්කොම වගේ dual channel තියෙනවා. ඔයගොල්ලන්ගේ laptop එකේ පාව ගොඩාක් දුරට ඉන්නේ dual channel architecture එක තමයි ඉන්නේ. සමහර ඉතින් විශේෂයෙන්ම workstation වලට ගහන Z range එකේ motherboard නම් එකේ තියෙනවා range, H range, Z range කියලා තියෙනවා. ඉතින් ටිකක් high end motherboard වල නම් අනිවාර්යෙන් dual channel නෙමෙයි ඉන්නේ quad channel එනවා. විශේෂත්වය තමයි ඔය බස් පාත් පාලනය කරන්න කවුරු කවුරු ඉන්න බෑ. පැහැදිලිද? ඔය සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකනේ මේ බස් පාත් පාලනය කරන්නේ. බස් පාත් වල යන ඩේටා ඒව මේව පාලනය කිරීමක් කරන්නේ නැහැ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක. පැහැදිලිද? ආන් එක පාලනය කරන්න කට්ටියක් තමයි ඔන්න ඔය ඉන්න දෙන්න. ඒකෙදි මං කියවනේ motherboard එකේ තියෙන ප්‍රධානම බස් පාත් එක මොකද්ද? front side බස් එක. අන්නේ ප්‍රධානම බස් පාත් එක control කරන්න ඉන්න chip එක තමයි node bridge එක කියන්නේ. එතකොට node bridge එකේ වගකීම මොකද්ද? front side බස් එක පාලනය කිරීම. පැහැදිලිද? හරි. එතකොට වැඩිම data යන පාත් එක මොකද්ද? සරල front side බස් එකනේ. ඊට අමතරව තවත් ප්‍රධානම data වැඩිපුරම යන පාත් එකක් තියෙනවා. පුළුවන් නම් කියන්න බලන්න. motherboard එකේ තවත් ලොකු ප්‍රධාන data යන පාත් එකක් තියෙනවා front side බස් එක සහ ඇතුලේ පැහැදිලි නේද? ඒතර ඕගොල්ලන්ට තව වුණනම් මම විස්තර කරලා පෙන්නන්න ඉන්න සයිටේදී ඊට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් graphic inbuilt නැති processors ඕනි තරම් දකින්න පුළුවන්. අතන මේ CPU architecture පාඩමෙන්දී කතා කරන්නේ අපි. graphic inbuilt නැති processors තියෙනවා, graphic inbuilt තියෙන processors තියෙනවා. විශේෂයෙන් F number processors වල graphic inbuilt නැහැ Intel ලගේ. පැහැදිලි නේද? එතකොට අපිට අනිවාර්යෙන් වෙනම graphic card එකක් අහගන්න ඕනි. සමහර අනිත් බොහෝ graphic card මේ processors වල inbuilt graphic chip එකක් ඕක ඇතුලේ තියෙනවා. ඒතර graphic process කරන්න graphic chip එකකින් process ඇතුලේ ගෙන දින ඉතින් ඔයගොල්ලෝ දැනට දන්නවා ඇති සමහරට දන්නෙත් නැතුව ඇති ගොඩක් Intel වල දැන් තියෙන්නේ මොකද්ද AMD ලගේ graphic chip එකක් තමයි තියෙන්නේ. ඉතින් ආන් එහෙම graphic chip එකක් තියෙනවා. මේ graphic chip එකෙන් තමයි graphic process කරන්නේ. එතකොට එහෙම graphic chip එකකින් graphic process කරනවා නම් ඒ කියන්නේ මෙන්න මේ central processing unit එක ඇතුලේ තියෙන graphic chip එකෙන් graphic process කරනවා නම් අර මං කිව්ව data path එක වැඩ කරන්නේ නැහැ. හැබැයි ඔයා බැරි වෙලාවත් motherboard එකට වෙනම graphic card එකක් expansion card එකක් ගැහුවොත් මෙන්න මේ process එකයි ඒ graphic card අතර data path එකක් active වෙලා වැඩ කරන්න ගන්නවා. අපි graphic card එක ගහන්නේ මෙන්න මේ PCI Express කියන මෙන්න මේ slot එකට තමයි graphic card එක ගහන්නේ. පැහැදිලිද? graphic card එක මෙතෙන්ට ගැහුවට පස්සේ මෙතන තියෙන data path එක කියන PCI Express එක සහ මේ process එක අතර තියෙන graphic path එක active වෙලා ඒක හරහා data යන්න පටන් ගන්නවා. ඒකත් front side bus එක වගේම ප්‍රධානම ලොකුම data යන තවත් data path එකක්. ආන් එක පාලනය කිරීමේ වගකීම තියෙන්නේ කාටද? මෙන්න මේ node bridge එකට. පැහැදිලිද? යාට වගකීම් දෙයක් තියෙනවා front side bus එක තමයි ප්‍රධාන. බැරි වෙලාවත් graphic path එක active වුණොත් ඒකත් පාලනය කරන එක යාගේ වගකීමක්. පැහැදිලිද? හරි ඒක තමයි යාගේ වගකීම දෙක. ඊට පස්සේ සවුත් බ්‍රිජ් එකකින් කරන්නේ ඊතුරු සියලු පාත් සහ ඊතුරු දේවල් ටික පාලනය කරන එක. මේකේ තියෙන පොඩි පොඩි චිප් ටික සහ ඊතුරු පාත් පාලනය කිරීම මෙන්න මේ සවුත් බ්‍රිජ් එකෙන් වෙනවා. පැහැදිලිද? තේරුණාද කතාව? හරි ඉතින් ඕගොල්ලන් දැන් නිකන් මේ මෙන්න මේ කතාව තේර හිතෙන්න ඕනි. ඔක ගොඩක් අයට හිතෙනවා. මම දන්නේ ඕගොල්ලන් හිතනවාද කියලා. ඔන්න බලන්න. ඒ ඉතින් අර නෝඩ් බ්‍රිජ් එක වගේ ලොකු චිප් එකක් තියෙද්දි තව චූටි චිප් එකක් ගහගත්තාම චූටි වැටි කරගන්න. ඒකත් නෝඩ් බ්‍රිජ් එකකටම දෙන්න තිබුණා. එතකොට ඕගොල්ලන් නිකන් කියන්න පුළුවන් මේ නෝඩ් බ්‍රිජ් එකට වැඩ වැඩි. ඉතින් ඒකින්ද තමයි වැඩ අමාරු වෙනද සවුත් බ්‍රිජ් එක ගහලා එයාට වැඩ ටික පොඩ්ඩක් නිදහස් කරා. ඉතින් අපිට පුළුවන් නේද සවුත් බ්‍රිජ් එකට යන වියදම දාලා පොඩ්ඩක් නෝත් බ්‍රිජ් එක තව ටිකක් පවර්ෆුල් කරන්න. ඔය ප්‍රශ්නේ ඉතින් ඒගොල්ලන්ටත් ආවෙ ඉතින් ඒගොල්ලොත් ඔය වැඩේම කරා. අද කාලේ motherboard එකේ නෝත් බ්‍රිජ් සවුත් බ්‍රිජ් දෙකක් දකින්න හම්බෙන්නේ නැහැ. නෝත් බ්‍රිජ් එක තව ටිකක් පවර්ෆුල් කරලා මෙන්න මේ සවුත් බ්‍රිජ් එකේ වගකීමක් කාට දුන්නද? නෝත් බ්‍රිජ් එකට දුන්නා. පැහැදිලි නේද? එතකොට නෝත් බ්‍රිජ් එකෙන් සියලුම පාත් එක පාලනය කරනවා motherboard එකේ තියෙන තවදුරටත් එයා front side bus එකට සහ traffic path එකට විතරක් dedicated එකනේ නෙමෙයි. එයා සම්පූර්ණයෙන්ම motherboard එකේ තියෙන සියලු පාත් පාලනය කරනවා. පැහැදිලි නේද? ඉතින් modern motherboard එකක් අපි බැලුවත් ඕගන්න බලා ගන්න පුළුවන් මොකද්ද? නෝත් බ්‍රිජ් එක පමණක් තියෙනවා.